ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නා මේ පලාත්පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා භාර අරන්. ඒ නාම යෝජනා භාරගත්ත අය සමහර රජයේ සේවකයෝ එහෙම ඉන්න නිසා ඔවුන්ට රැකියාවට නිරත වීම හා වෙනත් කටයුතු වලදී විවිධ දුෂ්කරතා පිළිබඳ විටින් විට පාර්ලිමේන්තුවේ තුලත්ීම් පිටතත් කරුණු ඉදිරිපත් වෙන නිසා නීතිපතිතුමාගේ අසලා දැනගෙන හා අනිත් පක්ෂත් සමඟ සාකච්ඡා කරලා බලන්න කියලා නාම යෝජනා භාරගෙන තියෙන පළාත්පාලන ඡන්දය නාම යෝජනා අවසන් කරන්න කියන්නේ ඒක අවලංගු කර. දෙවනුව එතුමා සඳහන් කළා පළාත් සභා ඡන්දය මේ තියෙන ආරවුල් ක්‍රමවේද නැතුව ආන්තා නියෝජනයත් ඇතිවෙන ආකාරයට පැවති ක්‍රමවේදයට පළාත් සභා ඡන්දය ලබන වර්ෂය තුලදී පවත්වන්නට නීතිපතිතුමත් මැතිවරණ කොමසාරිස්තුමත් පක්ෂ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක පැවති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මේ විභාග ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. විභාග දෙපාර්තමේන්තුව අමාරු කාර්යභාරයක් කරන්නේ. දැන් විෂය නිර්දේශය සකස් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. ඒකට අදාළ පෙළ පොත් ලියන්නේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව. විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ විභාග දෙපාර්තමේන්තුව. ඒවා සකස් කිරීම සඳහා සම්පත්දායකයෝ වෙනත් මාර්ගෝණයෙන් යොදා ගන්නේ. ඒ අතර අන්ත ප්‍රශ්න පත්‍ර රාශියක් කරනකොට ගැටලු ඇති වෙනවා. ඒ ඇති වෙන හැම අවස්ථාවකදීම කරන්නේ ශිෂ්‍යයාට අසාධාරණ නොවන ආකාරයට ලකුණු දීමේ ක්‍රමය සකස් කිරීම.